80 දශකයේ වෙනකල් ක්‍රිකට් ආධිපත්‍ය තිබුණේ කොදෙව් අතේ. කොදෙව් සතු වුණු සුපිරි වේගපන්දු බලකායි වගේම සුපිරි ප්‍රතිකරුවෙක්ව කොදෙව් පරද්දනවා කියන එක අහම්බයක් වෙලා තිබුණු කාලයක් තිබුණා. 1975 ලෝක ස්ලන් තරගාවලිය ආරම්භ වෙලත් මුල් අවස්ථා දෙකේම කොදෙව් ලෝක ශූරය වෙන්නත් තුන්වෙනි අවස්ථාවේ අනුශූරය වෙන්නෙත් මේ කොදෙව් ක්‍රිකට් ආධිපත්‍යත් එක්ක. මේ විදිහට තිබුණු කොදෙව් ක්‍රිකට් ආධිපත්‍ය පස්සේ අයිති කරගන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම. ඉන්දියාව පාකිස්තානයේ ලෝක උස්ලාන දිනා ගන්න සමත් වුණත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආධිපත්‍යයට අභියෝග කරන තරම් සමත් කණ්ඩායම් හිටියේ හරි අතලොස්සයි. 1996 ලෝක උස්ලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාවට අභියෝග කරන ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක උස්ලානයේ දිනා ගන්නවා විතරක් නෙවෙයි, එක් දින ක්‍රිකට් රටාවත් වෙනස් කරන්න සමත් වුණා කියන දේ ක්‍රිකට් ප්‍රවීණයෝ පවා කියන දෙයක්. ඊට පස්සේ ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා, ඉන්දියා ලෝක උස්ලාන අවසාන තරගවල තමන්ගේ ස්ථාන මාරු මාරුවට වෙන් කරගන්න, යුගය වෙනස් කරන්න 2019 ලෝක උස්ලානයේදී අපූරු කණ්ඩායම් දෙකක් සමත් වෙනවා. මේ කණ්ඩායම් දෙක තමයි නවසීලන්ත කණ්ඩායමයි එංගලන්ත කණ්ඩායමයි. මේ කණ්ඩායම් දෙකම කම්මැලි ක්‍රිකට් ගහපු කණ්ඩායම් දෙකක් විදිහට තමයි අතීතයේ හඳුන්වන්නේ. ටෙස්ට් තරඟ රටාව එක් දින තරඟවලටත් පොඩි වෙනසක් කරලා අරගෙන ආපු ක්‍රීඩකයෝ තමයි මේ කණ්ඩායම් වල අපිට දකින්න ලැබුණේ. හැබැයි මේ තත්ත්වය වෙනස් කරන්න මේ කණ්ඩායම් දෙකේ සුවිශේෂ ක්‍රීඩකයෝ දෙන්නෙක් සමත් වෙනවා. නවසීලන්තයේ ක්‍රිකට් රටාව වෙනස් කරන්නේ බ්‍රෙන්ඩන් මැකලම්. එංගලන්තයේ මේ රටාව වෙනස් කරන්නේ ඊයන් මෝගන්. 2015 ලෝක උස්ලානයට කලින් නවසීලන්තයේ ක්‍රිකට් රටාව වෙනස් කරන මැකලම් ටෙස්ට් තරඟවලටත් වේගයෙන් පහර දෙන රටාවක් අරගෙන ඇවිත් පහර දීම ආරක්ෂා වීමේ ක්‍රමවේදය විදිහට හඳුන්වලා දෙනවා. මැකලම්ගේ මේ රටාව එක්ක මාටින් ගප්ටිල්, රොබ් නිකෝල්, කොරේ ඇන්ඩර්සන්, ලුක් රොන්චි, ග්‍රාන්ට් එලියන්ට් වගේ ක්‍රීඩකයෝ වගේම ටේලර් විලියම්සන් වගේ ක්‍රීඩකයනුත් එකතු වීම එක තමයි නවසීලන්තයේ 2015 ලෝක උස්ලානයේ අවසාන තරගය වෙනකන් එන්න සමත් වෙන්නේ. මේ ක්‍රිකට් ප්‍රබෝධය එක්ක තමයි 2015 අනුශූරය වෙන නවසීලන්තයේ 2019 ලෝක උස්ලානයේ අවසාන තරගය වෙනකන් එන්න සමත් වෙන්නේ. මැකලම් කරපු පෙරලියට සමාන වෙනසක් එංගලන්ත ක්‍රිකට් වල කරපු නායකයා තමයි ඊයන් මෝගන්. මෝගන් කරන්නේ අනුකම්පා විරහිතව පන්දු යවන්නන්ට පහර දෙන ප්‍රතිකරු ගොන්නක් එක්ක තමන්ගේ කණ්ඩායම නිර්මාණය කරගන්න එක. නායක මෝගන් එක බ්‍රිටිෂෝ, රෝයි, හේල්ස්, බට්ලර්, ස්ටොක් විතරක් නෙමෙයි, ජෝ රූට්, මොයින් අලි පවා ඉහළ ප්‍රහාරක වේගයක් එක්ක තමයි පහර දීමේ රටාව හදාගෙන තියෙන්නේ. ලකුණු 300 සීමාව කියන්නේ එංගලන්තයට මේ වෙද්දි හරි හුරු පුරුදු නිතර යන තැනක් බවට පත් වෙලා තියෙන්නේ මේ පහර දීමේ රටාවත් එක්ක. මේ විදිහට ක්‍රිකට් රටාව වෙනස් කරලා 2015 ඉඳන් අලුත් ගමනක් ආපු එංගලන්තය මේ විදිහ ලෝකේ ප්‍රබලම කණ්ඩායම් බවට පත් වෙලා 2019 ලෝක උස්ලාන අවසාන තරගයට සුදුසුකම් ලැබලා ඉවරයි. මේ විදිහට ක්‍රිකට් රටාව වෙනස් කරපු නවසීලන්තය හා එංගලන්තය සාර්ථක වෙලා තියෙනවා කියන දේ හොඳින්ම අපිට දකින්න තියෙද්දි අපි හොයන්නේ කොහොම හරි පන්දු හාර 50 ඉඳලා ලකුණු 250කට යන්න පුළුවන් අය නම් 2023 ලෝක උස්ලානය ගැන නොහිතා ඉන්න එක තමයි හොඳම දේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.